යම් යම් අවස්ථාවලදී රාජ්‍ය ව්‍යාපාර රජයේ විසින් ගෙනියන ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කරන්න ඕන. ඒ ගැන කිසිම සැකයක් නැහැ. අපි සමගි ජන බලවේගය හැටියට පෞද්ගලික අංශයත් එක්ක ඒ ඒ ඒ ඒ පෞද්ගලික අංශයත් එකතු කරගෙන මේ කටයුත්ත යම් ආකාරයෙන් ඒ වෙනස් වීම සිදු කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. හැබැයි එතෙන්දී අපි ඉතා පැහැදිලිව වෙන්කොට සලකන්න ඕනේ රටට පාඩු ලබන ආයතන මොනවද? රජයේ ආයතන උනත් ඒ ලාභ ලබන ආයතන මොකද? මොනවද කියලා. දැන් මෙතනදී ඉතා පැහැදිලිවම මුළු රටම පිළිගන්නවා ශ්‍රී ලංකන් ගුවන් සමාගම. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉතා වේගයෙන් පාඩු ලබන ආයතන. ඉතින් ඒ වෙනුවෙන් ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු විය යුතු කියන එක අපි හැමෝම කියනවා. ආණ්ඩුපක්ෂයත් කියනවා විපක්ෂයත් කියනවා හැමෝම කියනවා. ඒක ගැන කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේ දෙකම දාලා තියෙන්නේ මොකද්ද? මේ රජයක් රටේ ලාභම ලබන ආයතන කීපයක්ම දාලා තියෙනවා. දැන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එක. තාත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව. ඒ පාඩුවක් ලබන්නේ නැහැ. බිලියන ගණනක් බිලියන 9ක් 10ක් ලාභ ලබන ආයතනය. ඒ වගේම තමයි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතන. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ විශාල ලාභ ලබන ආයතනය. එතකොට මෙන්න මේ ආයතන ප්‍රතිව්‍යුහගත කරනවා කියන එකේ තේරුම මොකද්ද? මෙතනදී ඊටාම අපිට පේන්නේ පෞගේ කාලේ මේ පාලනය කරපු ආකාරය අනුව අපිට දැනෙන්නේ මොකද්ද? Tamanට හිතවත් ව්‍යාපාරිකයෙක්ට මේ ලාභ ලබන ආයතන පවරා දීමක් සිදු වෙනවා කියන එක. ඒක අපි දැකලා තියෙනවා. ඒක අපි පෞගේ කාල සීමාවල් වලදී ගජ මිතුරන්ට සලකපු ආකාරය අපි ඉතාව ඕනෑකමින් දැකලා තියෙනවා. ඒකින්ද ඉතාමත් අවධානය යොමු කරනවා මේ රටේ පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට අපි අපේ සහයෝගය ලබා දෙනවා. නමුත් ලාභ ලබන ආයතන ඒ වගේම රාජ්‍ය ආරක්ෂාවට යම් බාධාවක් වෙන ආයතන පිළිබඳව අපි විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. විශේෂයෙන්ම රක්ෂණ සංස්ථාව කියන්නේ ලාභ ලබන ආයතනය. එහි කිසිම ගැටලුවක් නැහැ. ඉතාම සාර්ථකව අග්‍රහාර රක්ෂණ ඒ වගේම සුරක්ෂා රක්ෂණය මේ වගේ ඉතාම රටේ අපේ රටේ තියෙන ප්‍රධානතම රක්ෂණ ආයතනය තමයි ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය. ඒ වගේම තමයි ටෙලිකොම් ආයතනය ඉතාම දක්ෂ ලෙස මේ වෙනකොටත් ටෙලිකොම් ආයතනයේ 44% විතර පෞද්ගලික සමාගමට පවරා දීලා තියෙනවා. ඉතාම මැනේජ්මන්ට් එක කරන්නේ පෞද්ගලික කණ්ඩායමක් විසින්. ඒකින්ද ඉතාම efficiency එක ඉතාම හොඳින් පෞද්ගලික ආයතනයක සමාන ආකාරයට මෙම ආයතනය ගෙනියනවා. ඒකින්ද මේ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුවිය නොහැකි. ඒ වගේම රක්ෂණ සංස්ථාව යටතේ තියෙන ලංකා හොස්පිටල්ස් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ලිට්‍රෝ සමාගම් වෙන්න පුළුවන්, මේ වගේ සමාගම් උත් ලාභ ලබන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒකින්ද කිසිසේත්ම මේවා ප්‍රතිව්‍යුහගත කිරීම කියලා තමන්ගේ ගජමිදුරට මේ ආයතන පවරා දීමක් සිදු වෙයි කියන ඒ සැකය මේ වෙනකොටත් තියෙනවා. එවැනි ඒ දෙයක් සිදු කරන්න සුදුසු නැහැ. ඒ වගේම මෙම අයවැය යෝජනාවක් කරලා තියෙනවා රජයේ රෝහල් වලට පේයින් වෝඩ්ස්. දැන් රජයේ රෝහල් වලට ගෙවන වාට්ටු දැන් කොළඹ මහ රෝහලෙත් තියෙනවා මර්චන්ට්ස් වෝඩ් එක. ඒ මේ වෙනකොටත් තියෙනවා. ඒ වගේම මහනුවර ප්‍රධාන රෝහලෙත් ඒ ගෙවන වාට්ටු තියෙනවා. යම් යම් ප්‍රධාන රෝහල් කිහිපයක ගෙවන වාට්ටු තියෙනවා. හැබැයි අද මේ රටේ ප්‍රශ්නේ සෞඛ්‍ය ප්‍රශ්නේ විසඳෙනවද ගෙවන වාට්ටු ලබා දීම තුලින්? දැන් ගෙවන වාට්ටු ලබා දීම නෙමෙයිනේ අද ඇති වෙලා තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. දැන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙන ප්‍රධාන ගැටලුව මොකද්ද? ප්‍රධානම ගැටලුව තමයි වෙන මොනවත් නෙමෙයි ඒ බෙහෙත්
ලබාදීමට නොහැකි වෙලා තියෙනවා මේ රජයට. මේ වෙනකොට පෞද්ගලික අංශයේ රෝහලක්කා සමානයි රජයේ රෝහලක්. පැන්ඩෝල් පෙත්තක්, පැරසිටමෝල් පෙත්තක් ලබා දෙන්න නොහැකි වෙලා තියෙනවා. ගරු මන්ත්‍රීතුමා තාත් විනාඩි දෙකක් කාලයක්. ඉතාලම කනගාටුයි කියන්න මේ වෙනකොට මේ ඉස්පිරිතාලයකට යනවට වඩා හොඳයි මග මැරෙනවා නම්. ඒ මොකද අද ඉස්පිරිතාලේට සේලයින් බෝතලේ අරන් එන්න කියලා තියෙනවා. සේලයින් බෝතලේ අරන් එන්න කියලා තියෙනවා ඇඩ්මිට් වෙන්න ඕන. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් අද උදා වෙලා තියෙන එකින්ද අද අවශ්‍යතාවය තියෙන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රය විනාශ වෙලා තියෙන තත්ත්වෙන් ගොඩේම මිසක් එහෙම නැත්නම් ගෙවන වාට්ටු ලබා දීම තුලින් මේ සෞඛ්‍ය ශාස්ත්‍රය ගොඩනගා ගන්න අවස්ථාවක් නැහැ. මේ වෙනකොටත් ඒ ගෙවන වාට්ටු තියෙනවා. ඒව තවත් වැඩි දියුණු කිරීම පිළිබඳව අපිට කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම අපි කියන්න ඕනේ දැන් මේ අපේ පාර්ලිමේන්තුවේ තියෙන විකෘතියක්. මේ පාර්ලිමේන්තුවේ මේ තියෙන විකෘතිය තුලින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වෙලා තියෙනවා. මේ ආර්ථික ප්‍රතිවියෝගගත කිරීම සිදු කියලා යුතුයි කියලා එතුමා කියනවා. හැබැයි එතුමා කරන්නේ කාත් එක්කද? දැන් මේ ප්‍රතිවියෝගගත කිරීම සිදු කරන්න විරුද්ධ කණ්ඩායමක ඔඩොක්කුවේ ඉඳගෙන එතුමාට පුළුවන් ද මේ ආර්ථික වෙනස්කම් සිදු කරන්න? කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. දැන් මෙතුමන්ලා තමයි ඒ ආර්ථික ප්‍රතිවියෝගගත කිරීම වලට අය ආර්ථිකය ඒ ඉකොනොමික් රිෆෝම්ස් වලට විරුද්ධ කණ්ඩායම. ඒ ඉකොනොමික් රිෆෝම්ස් වලට විරුද්ධ කණ්ඩායමට නායකත්වය දෙනවා ඒ ඉකොනොමික් රිෆෝම්ස් වලට කැමති නායකයෙක්. ඒකින්ද මේක ගැලපෙන්නේ නැහැ. මේක වීලුවක්. එම නිසා අත්‍යවශ්‍යයි මේ රටේ ජනමතය මේ පාර්ලිමේන්තු විසුරුවා ගත යුතුයිමයි. ඒක පාර්ලිමේන්තුවේ අපි ඔක්කොම එකතු වෙලා ඒක අත්සන් කරන්න පුළුවන් නම් අපි කැමති. නමුත් ඒකට තමුන්නාන්සලා කැමති නැහැ. මේ අද මේ රටේ 69 ලක්ෂයක් ඡන්දය ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. හැබැයි තමුන්නාන්සලා දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඒ සෞභාග්‍ය දක්වන ප්‍රතිපත්තියද ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඊට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ දැක්මක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දැක්ම. ඒක අපේ දැක්මට සමානයි. ඒක ළඟින් යනවා. හරිද? ඒක ළඟින් යනවා. ඒකින්ද ඒ පැත්තට මේ පැත්තට යන එක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ පැත්තට මේ පැත්තට යනකොට තමයි මේ රටේ ජනතාවට දේශපාලනය එපා වෙලා තියෙන්නේ. ඒකින්ද කරුණා කරලා රනිල් වික්‍රමසිංහ මැතිතුමනි මේ රාජපක්ෂ ඔඩොක්කුවේ ඉන්නේ නැතුව මේ පෝට්ටුවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට වඩා හොඳට බලා ගන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාද. අද රාජපක්ෂ පවුලයි පෝට්ටුවේ මන්ත්‍රීවරු ටිකයි ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා හොඳට බලා ගන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒකින්ද මම මේ වෙලාවේදී අපි කියන්නේ මේ විකෘතිය කරුණා කරලා මේ රටේ ජනතාවට බලාගෙන ඉන්න බෑ. ඒකින්ද අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍යයි. පාර්ලිමේන්තු මැතිවරණය අවශ්‍යයි. ඒ පාර්ලිමේන්තු මැතිවරණයකදී ඔබ දන්නවා පළාත් පාලන මැතිවරණ එනවා. ඒ පළාත් පාලන මැතිවරණයේදී තව එක කොලයක් දාන්න. ඒ මුදල් ඉතුරු කරගන්න පුළුවන්. බිලියන 10ක් ඉතුරු කරගන්න පුළුවන්. ඒ කොලයක් දාලා පාර්ලිමේන්තු මැතිවරණයක් තියලා සැබෑ ජනමතයක් සැබෑ පාර්ලිමේන්තුවේ ජනතාවගේ ඒ අවශ්‍යතාවය ජනතාවගේ මතය පිළිඹු වෙන පාර්ලිමේන්තුවක් තියලත් ඔබ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ යෝජනා කරන ක්‍රියාවලිය අපේ ආණ්ඩුවක් තුළදී ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරන්න අපි සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. ඒ ජනමතය කරුණා කරලා ලබා දෙන්න කියලා ප්‍රකාශ කරමින් මම නියඩ වෙනවා. බොහොමත් ස්තුතියි. සුදීගරු මන්ත්‍රීතුමා ගරු දිලුම අමනුගම අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 13